අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයා බදුල්ල මුතියංගනේ රජමහා විහාරය වෙත පැමිණ ආගමික වතාවත් වල නිරත වුණා. මේ ප්‍රකාශයේ වැරදි, ඒක බොහොම පැහැදිලි. මේ ප්‍රකාශයේ නොකියන කැලලක් කියවෙනවා. දෙමළ ජනතාවට දුන්න බුරු පොරොන්දු එකක් මේ ආණ්ඩුව ඉටු කළා නෑ කියලා. කියවෙන අනිත් පැත්ත තමයි මේ ආණ්ඩුව රැවට්ටුවා. දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාවත් රැවට්ටලා. මේක බොහොම පැහැදිලිව මුළු රටම රැවට්ටපු ආණ්ඩුව. නිව්යෝක් ටයිම්ස් පුවත්පත් පිළිබඳව මංගල සමරවීර ඇමතිවරයා නිතර නිතර කතා කරන අභියෝග කරනවා. එයාගෙන කතා කරලා නේද? ආණ්ඩුවේ දුර්වල ආණ්ඩුව, ඒ ගැන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊයේ මම රූපවාහිනිය එකක දැක්කා. මලකඳක් පෙන්න දූෂණය, මරණය රට පුරාම ඒ තත්ත්වයේ උරේ තියෙන තත්ත්වෙම තමයි දකුණේ ඇවිල්ලා තියෙන්නේ. මේ අතර අද බදුල්ල ජනපෞර වැඩසටහනට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව මත්තල ගුවන්තොටුපළත් විකිණීමට කටයුතු කර ඇති බවයි. වරාය විකුණා දූපත් රටකට තියෙන ඉතා වැදගත්ම දෙයක් තමයි වරායක්. මත්තල ගුවන්තොටුපළ විකුණනවා, මම හිතන්නේ පලාලි විකුණනවා, තිරුකුලාමලේ විකුණනවා, කොළඹ නගරය 99 අවුරුදු දෙකක් දුන්නා. දැන් මත්තල නම් 70%ක් දීලා සමාගමකට. ඒකේ ගුවනක් දීලා, පොළොවක් දීලා, ගුවන්පතක් දීලා, ඔක්කොම දීලා. ඉතින් මං හිතනවා මේ යන තත්ත්වෙට ගියොත් මේ රටට අනාගත ජනතාවට ඉතුරු වෙන්න දෙයක් නැහැ.